අයිබෝන් හරිදේ හරියටම රටට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ අපිට මේ මොහොත වන විට විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙමින් තිබෙනවා ඊට එක්මනින් අපි සූදානම් වනවා ප්‍රවෘත්ති විකාශය අතරතුර එම විශේෂ ප්‍රවෘත්තියත් ඔබ වෙත ගෙනෙන්නට ප්‍රථමයෙන් අවධානය අප යොමු කරන්නට සූදානම් වන්නේ අද දවසේ සිරස්තල වෙත මම උදේෂාන් ඉදමෙගෙද ඊයේ දිනට සාපේක්ෂව ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිතින් හමු වීමේ අඩුවක් कोरोना मर्दन कार्य साधन क्रियाकारी समालोचन कमिटी दी विशेष तीरण किहिपया नाविक हमुदावट सिद्धौन दे हेट सौख्यांश वल्ट सिद्धौन वहाम पीसीआर परीक्षण वेडिकरन्न राज्य वैद्य निलधारी अवधारणे कराई इंडियावे सिरवी सिटी तमत श्रीलंके किन 160කට අධික පිරිසක් දිවයිනට මම තේරිපත්ුනේ බහුතර සිංහල ඡන්දයෙන් ඒත් මම සියලු දෙනා වෙනුවෙන් සේවය කරනවා අවාසනාව ඇතම් ජාතිවාදී කණ්ඩායම් එක්ව ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි ජනපති කියයි කොවිඩ් මර්ධනයට ලැබෙන සල්ලි වලට මොකද වෙන්නේ සමගි ජනබලවේගයට ප්‍රශ්නයක් දේශපාලන වාසි ගැන හිතන්න එපා මේ වෙලාවේ රජයට සහය දෙන්න ශිහාන් ඉල්ලයි अब मेवन विट एम विशेष प्रवृत्ति लभ्यते सूदानम सविस्तरात्मक प्रवृत्ति अभवतरी पत्कर अंद्रनीति दीर्घ किरीम संबंधे वन विशेष प्रवृत्ति अपवेत मेवन लभ्यते बेन्नी जनाधिपति माध्यांशन अंद्रनीति पवतन अतर जनजीवित यथातत्ट पत्कमट अवश्य विधि विधान मैं मेम प्रवृत्ति निवेदने निकुत करती बेनवा कोलंब गंपह कलुतर सह पुत्तल मध्य श्रीकवल पणवायति अंद्रनीति मै मस हतरवन संदुदालियम पहादक्वा दिघटम क्रियात्मक बनवा सेसु सीलु दिश्रिकवल अंद्रनीति अप्रैल हत्वन संदुदा अलुयम पहाट इवत कर रात्रि अटट यालीपानवनु लबनवा इन पसुव मै मस पलमुन दा सिकुरादा दक्वा मे दिश्रिकवल अंद्रनीति क्रियात्मक बनुए रात्रि अटे सिट पसुदा अलुयम पहादक्वा पमनाई कोलंब गंपह कलुतर सह पुत्तल मध्य श्रीकवल राज्य पौद्गलिक दयांश आयतन अंद्रनीति तिबुना मै मस हतरवन दासीट व्यूर्तकोट पवत्वागन आमट हकीवन पारधि अदाल नीति रीति लिहिल कर्णुलाबनवा मानवत संधान करनम एम छेदय कोलंब गंपह कलुतर सह पुत्तल मध्य श्रीकवल राज्य पौद्गलिक दयांश आयतन अंद्रनीति तिबुना मै मस हतरवन दासीट व्यूर्तकोट पवत्वागन आमट हकीवन पारधि अदाल नीति रीति लिहिल कर्णुलाबनवा එවගේම දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන එළවලු මාළු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමටත් අවසර ලැබෙනවා පෞද්ගලික අංශ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10 ලෙස නියම කර තිබෙනවා එවගේම රාජ්‍ය පෞද්ගලික දයන්ශයේ ආයතන ප්‍රධානීන් මේ මාස 4 වනදා සිට සිය රාජකාරී කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරීත්වයේ කෙසේ විය යුතුද යන්න සතිය තුල සැලසුම් කළ යුතුය දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3න් 1ක් පමණයි යම් ආයතනයකින් සැලසෙන සේවය කතරම් අත්‍යවශ්‍ය වූවත් ඒ සඳහා අවශ්‍යම අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතුය වෙනවා ඒ වගේම තවත් මේ නිවේදනය තුල කරුණු රසක් සඳහන් කර තිබෙනවා එහි විශේෂිත කරුණු කිහිපයක් පමණක් මා ඉදිරිපත් කරන්නම් කවරෙකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලට ගැනීමට පමණයි ඒ වගේම එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පාගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නම වෙළඳසැලට පමණක් ඔබ යා යුතුය අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා උවද නිවසින් බැහැරව යාමට පුද්ගලයෙකුට අවසර දෙන්නේ ජාතික හැඳුනුම් පතේ මෙන්න මේ විශේෂ කාරණයක් ජාතික හැඳුනුම් පතේ අවසාන අංක පදනම් කරගනිමින් ඒ අනුව සඳුදා දවස්වල බැහැරව යාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ අංක 2 ජාතික හැඳුනුම් පතේ අවසාන අංක ලෙස සටහන් වුනොත් පමණයි ඔබ හොඳින්ම මෙන්න මේ කාරණය මතක තබා ගන්න මේ විධි විධානය අලුත් නැවත ඉදිරිපත් කර තිබෙන්නේ අලුත් මාතෘකාවක් විදිහට සතිය ඉතිරි දවස්වල නිවසින් බැහැරව යාමට ඉඩ ලැබෙන්නේ මෙන්න මේ මා සඳහන් කරන පහත ආකාරයට පමණයි ඒ අනුව අඟහරුවාද දවසේදී හැඳුනුම් පතේ ජාතික හැඳුනුම් පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අයත් බදාදා හැඳුනුම් පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අයත් බ්‍රහස්පතින්දා හැඳුනුම් පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අයත්
සිකුරාද දවසේදී හැඳුනුම් පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අයට තමයි නිවෙස් වලින් බැහැරව යාමට ඉඩ ලැබෙන්නේ. මෙන්න මේ විශේෂ විධි විධානයක් මෙය ප්‍රථම වශයෙන් තමයි ක්‍රියාවට නැංවෙන්නේ. මේ පිළිබඳවත් ඔබ දැනුවත් වීම අත්‍යවශ්‍ය බව අප මේ මොහොතේ සඳහන් කර සිටිනවා. ඒ වගේම පිටු දෙකකින් සමන්විතව ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ මේ සවිස්තරාත්මක නිවේදනයේ සම්පූර්ණ විස්තරයක් අප සූදානම් වෙනවා අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට. ඒ වගේම www.asiatanews.lk වෙබ් අඩවියට පිවිසීම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්. අපගේ දෛනික ප්‍රවෘත්ති විකාශය වෙතයි දැන් අවධානය. COVID-19 වෛරසය ආසාදින වූ රෝගීන් 13 දෙනෙකු මීට ටික වේලාවකට පෙර හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන්නේ 433ක් ලෙසයි. දින මෙරටින් කොරෝනා රෝගීන් 52 දෙනෙකු හමු වූ අතර එය දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි වාර්තා වුණේ. වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 60 දෙනෙකුට ඊයේ පස්වරුව වන විට කොරෝනා වෛරසය ආසාදිනි වූ බවට තහවුරු වුණා. මීට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවික සෙබළුන් දෙදෙනෙකුටද වෛරසය ආසාදිනි වූ බවට අද දින තහවුරු වීමත් සමග ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කළේ. මොවුන් දෙදෙනා කලුතර සේරුපිට බෝධියාවත් හා බේරුවල බංගලාවත් ප්‍රදේශයේ පදිංචි කරුවන්. එසේම ඔවුන් දෙදෙනා හට වෛරසය ආසාදිනි වූ බව තහවුරු වීමත් සමග ඔවුන් IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මැදපච්චි හා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට වෛරසය ආසාදිනි වී ඇති බව ඊයේ දින අනාවරණය වුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇසුරු කළ සියලු පුද්ගලයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති අතර මැදපච්චි ප්‍රදේශයේ අදාළ නාවික හමුදා සෙබළා ඇසුරු කළ බැංකු නිලධාරීන් දෙදෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ අද කටයුතු කළේ. වෛරස් තත්ත්වයේ හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර කොළඹ බණ්ඩාරනායක මාවතේ PCR පරීක්ෂණ කටයුතු අද දිනත් සිදු කෙරුණා. ඒ අනුව අද දින PCR පරීක්ෂණ 160ක් පමණ සිදු කර ඇති අතර මේ වන විට කෙසෙල්වත් හා කොටහින බල ප්‍රදේශවලට අයත් පුත්කලින් 450කගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණේ. ඉන් 88 දිනක මේ වන විටත් ආසාදිතින් බවටයි තහවුරු වන්නේ. අද දිනයේදීත් වයස අවුරුදු 12ක දරියක් වෛරසය ආසාදිනි වී ඇති බවට තහවුරු වූයේ ඊයේ දින සිදු කර PCR පරීක්ෂණ වලින් අනතුරුවයි. ඒ අනුව ඇය IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද දින යළි විවෘත කෙරුණා. ඒ අනුව එහි තොග වෙළඳාම් කටයුතු පමණක් අද අලුයම 3 සිට පෙරවරු 8 දක්වා සිදු කරනු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර LPT වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට තිබී පුත්කල මලසිරුරක් අද පෙරවරුවේ හමු වී තිබෙනවා. අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර රෝගී තත්ත්වෙන් පිරුණු පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඒ අනුව අදාළ පුද්ගලයාගේ රුධිර සාම්පල ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ ලබා ගැනීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ මුම්බයි නුවර සිට වී සිටි සිසුන් ඇතුළු පිරිසක් රැගෙන ඒම සඳහා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-144 දරණ ගුවන් යානය අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. COVID-19 වෛරසය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හේයින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිර වීම 2020 මැයි මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
कैसे वेतात रजयट सहाय दैक्वीम सदा अत्यावश्य भेद वैद्य संपत् उपकरण मेन्म अत्यावश्य सेवा सदा पासुकम सपेम विर्वेन गुवन सेवेहि गुवन वाहन प्रवाहन सेवा पवतिन लोक व्याप्त जाले अणु अखंडव क्रियात्मक वनु ऐति बबई अदाल निवेदने दैक्वेन्ने मे अतर वेलिसर नाविक हमुदा कंदुरे सेवे नियुतव पेमिनी नाविक हमुदा सेबलुन्गे पीसीआर परीक्षण सिदु किरीम दिवेने तवत् प्रदेश किहिपयकदी अद सिदु केरुणा मध्यम पलात आंडुकार कार्यालय कोविड-19 वैरस पैतृयामे तर्जनयट लक्वी नोमति बबट तहरु वी හේතුවෙන් එහි කටයුතු එළඹෙන සතුටා දින සිට සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙච්චර විරෝධාර නාවික හමුදාවේ සෙබළුන් ප්‍රශ්නයට මුහුණ දෙන්න හේතු වුණේ මේ මිනිසුන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම්. අවිනීත හැසිරීම නිසා. මෙන්න මේක නවත්ත ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මම හිතනවා මේකට අපි දැඩි තීන්දුවක් ඉදිරියේ ගත යුතු මේ වගේ කරණේවට මේකෙන් තමයි මේ රෝග ව්‍යාප්තිය වැඩි වීමට අවස්ථාව සලසා දෙන්නේ. මේවා කරුණා කරලා නවත්තන්නේ කියන එක තමයි අපිට ඉල්ලා සිටින්නේ. මම හිතනවා අපි මීට වඩාත් ඉදිරියට මේ සඳහා නීති සම්පාදනය විය යුතුයි කියන කාරණය විශේෂයෙන්ම මේ රෝගේ වළක්වා ගැනීම සඳහා මෙතර නාවික හමුදා සෙබළුන්ට නිවාඩු ලබා දීම తాවකාලිකව අත්හිටුවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිරින් කමාණ්ඩ ඉසුරු සූර්යපණ්ඩාර මහතා සඳහන් කළා මෙතර වැලිසර නාවික හමුදා කඳුරේ සිටින සියලුම නාවිකීන් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිරින් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ විශේෂයෙන්ම කිවියුත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ එම කඳවුරේ ඉන්න ඒ බට නිවාසයේ ඔවුන් ඇසුරු කරපු ඒ සියලු දෙනාම වගේ මේවන විට නිරෝධායන ලක් කළා තිබෙනවා ඉදිරියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා එපමණක් නෙමෙයි ඔවුන්ගේ පවුල් වල අය විශේෂයෙන්ම පසුගිය දින කීපේ නිමාඩු කියලා තිබ අයවලුන්ගේ පවුල් වල අයවලුන්ටත් අපි ඒ ආකාරයෙන්ම නිරෝධායන ලක් කරන්න කියලා තියෙනවා ඒ අයවලුන්ගේ PCR පරීක්ෂණ ප්‍රමුඛත්වයක් මත අපි කටයුතු කරනවා ඒ කටේ කරන්න මොකද කඳවුර වල ඇතුළේ ඉන්න කට්ටියගේ වඩා ඒත් එක්කම තමයි ඊයේ දිනේ ලංකාවට පැමිණියා නේපාලයේ සිට ශිෂ්‍ය ශිෂ්‍යයන් පිරිසක් ඔවුන්ව නිරෝධායන ලක් කිරීමට කටයුතු කරන ලැබුවා ඊට අමතරව විවිධ ප්‍රදේශවල ආසාදිතයන් හමු වූ ආකාරයට නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ තිබෙනවා යනු 140 දෙනෙක් ඊයේ දවසට පමණක් අපි නිරෝධායන කිරීමට කටයුතු වලට සම්බන්ධ කරනු ලැබුවා කොවිඩ් 19 මර්ධන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද රැස් වුණා ඒ අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්චි මහත්මියතුළු සෞඛ්‍යංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකීන් පරිපාලන සේවයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිරැස් වෙනවා අද පැවති සාකච්ඡාවේදී කොවිඩ් 19 මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශ මට්ටමින්ද ක්‍රියාකාරී ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා. ඒ අනුව ඇඳිරි නීති ඉවත් කර ඇති දිස්ත්‍රික්කවල මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරුන් හරහා රේකියා අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබා ගැනීමට පියවර ගැනීම පිළිබඳවත් මීට අදාළ කටයුතු රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග එක්ව සිදු කළ යුතු බවද පෙන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ ආයතනවල PCR යන්ත්‍ර 55ක් පවතින බවත් විශ්වවිද්‍යාල සතුව PCR යන්ත්‍ර 47ක් සහ පෞද්ගලික ශේෂ්ත්‍රයේ සතුව PCR යන්ත්‍ර දැනට 15ක් පමණ ඇති බවත් PCR පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අනුව මෙම යන්ත්‍ර සියල්ලම පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම විවිධ රෝග සඳහා රෝහල් පද්ධතිය තුළ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබඳව හා බාහිර රෝගී සායන වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වණ්‍යාරච්චි මහත්මිය සියලුම නිලධාරීන්ට අවධාරණය කළා. මෙතර PCR පරීක්ෂණ රට තුල වැඩි කරමින් අවධානම් කණ්ඩායම් ඊට යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසනවා. කෙසේ වෙතත් මෙතෙක් PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව තම සංගමය දැඩි අප්‍රසාදය පළ කරන බවයි ලේකම්වරයා පවසන්නේ. ඒ පනතුරු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ඊයේ දිනේදී පරීක්ෂණ 1000කට ආසන්න ප්‍රමාණයක් කළ තිබීම සතුටුදායක තත්ත්වයක්. නමුත් තවමත් ලංකාවේ මේකට ප්‍රයෝජනට ගත හැකි සියලුම PCR පරීක්ෂණ යන්ත්‍ර අවශ්‍ය කරන ප්‍රමාණයට පරීක්ෂණ සඳහා යොදාගෙනද කියන ගැටලුව පැන නගිනවා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලා සිටිනවා රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. එමණකට ජනතාව
තමන්ගේ උපරිම කැපකිරීම කරන්න සූදානම්ව තිබෙන වෙලාවේ ඔවුන් මේ සඳහා කැමැත්ත පළ කරලා තියෙන වෙලාවේ අපි සෞඛ්‍ය අංශය හැටියට අපි පරීක්ෂණ කිරීමේ වේගය වැඩි කළ යුතුව තියෙනවා මේ විශාල ප්‍රමාණ පරීක්ෂණයට ලක් කරොත් තමයි අපිට විශාල ප්‍රමාණවලින් රෝගී තිබෙන ප්‍රදේශවලින් රෝගීන් අඳුර ගන්න පුළුවන් අපි දකිනවා මේ මොහොතේ අපේ නාවික හමුදාවේ ඒ බටපිරිස් සහාය නිලධාරීන් මේ කාරණේදී මේ අවස්ථාවේදී රෝගීන් ලෙස වාර්තා වෙමින් තියෙනවා මේ කාරණේම සෞඛ්‍ය සේවයටත් බලපාන. ඒ නිසා තමයි රජ්‍ය වෛද්‍ය නායක සංගමයේ ඉල්ලීමක් කරලා තියෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් යවදානම් කාණ්ඩ වලට මේ පරීක්ෂණ කරන්න. මේ සුදු ඇල්ල ප්‍රදේශයේ ඒ ක්‍රියාවලියට සහභාගී වුණු නාවික හමුදා සේබලුන් හරහා තමයි මේ රෝගිය පැමිණෙන්නේ නැත්තේ කියලා. එතකොට ඒ අයව අපි පරීක්ෂණ වලට ලක්රාණ අවදානම් කණ්ඩායමක් ලෙස සලකලා අපිට ඔවුන්ව ගෙදර යවන්න කලින් ගමට යන්න කලින් ඔවුන්ව අවශ්‍ය කරන නිරෝධායන කටයුතු කරන්න තිබුණා. ඒ වගේම අපි ඉල්ලනවා මේ සියලුම හමුදා නිලධාරීන් නාවික හමුදාවේ අයවලුන් ඒ අය මේ කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ දැඩි කැපකිරීමක් කරලා ඒ සඳහා සහභාගී වුණු පුද්ගලයන්. ඒ අය තමන්ගේ ගමේ ඉන්නවා නම් ඒ අය සම්බන්ධයෙන් වැරදි ආකල්පෙන් බලන්න එපා. ඔවුන්ව ස්වයං නිරෝධායන හෝ නිරෝධායන ක්‍රියාවලියට යොමු වීම වැදගත්. ඔවුන්ව කොන් කිරීම හෝ ඔවුන්ව රෝගයේ ගිනාපු පිරිසක් කියලා දන්නවා. මොකද අපි දිගටම කිව්වා මේ රෝගයේ වැළඳෙන පිරිස් ඒ අයගේ දැනුවත්භාවයකින් නෙමෙයි වැළඳෙන්නේ. යම් කෙනෙක් අනවශ්‍ය කාරණාවලට ගිහිල්ලා රෝගය බෝ වීම වගේ නෙමෙයි. ඔවුන් සිය රාජකාරීන් තමයි බෝ අවස්ථාවේදී මෙවැනි කටයුතුට අනාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ අවදානම් කාණ්ඩ පරීක්ෂාවට ලක් කළ යුතුව තියෙනවා. එහෙම නැත්නම් අපි තව දවසකදී අපි අඳුර ගන්න පුළුවන් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් තවත් ප්‍රදේශවලට ගියා කියලා දැනගත්තට පස්සේ ක්‍රියා කරනවට වඩා මම හිතන්නේ මේ වෙලාවේ අපි දැඩිව පරීක්ෂණ ක්‍රියාවලි වලට අවතීර්ණ වෙන්න ඕනේ. පරීක්ෂා කිරීම වේගවත් කිරීම මෙපමණ හෝ පමා වීම අපි දකින්න අපේ දුර්වලතාවයක් හැටියට දැනගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරේක් මේ රසායනාගාර සේවා සම්බන්ධයෙන් ඉන්නවා. අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. එමනම් ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් කරලාද නැද්ද කියන කාරණය ඔවුන් විසින් නොකර ඉන්නවා නම් ඔවුන් කාගේ වුවමනා එපාකම් ඉටු කරන්නද මේ පරීක්ෂණ නොකර ඉඳලා මේ රටම වසංගතයක් බවට පත් වෙන තුරුද බලන් ඉන්නේ කියන ගැටලුව තියෙනවා. COVID-19 වෛරසයේ පැතිර යාමේ තත්ත්වය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් සර්ව ආගමික නායකයන් විසින් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රකාශන මාලාවක් නිකුත් කර තිබෙනවා. අපි එක එක්කෙනා ආරක්ෂා වීම තමයි මේ රෝගී වළක්වා ගැනීමට තියෙන ඉතාම හොඳ පිළිවෙල. ඒ නිසා කවුරුත් තේරුම් ගන්නට ඕන මම ආරක්ෂා වෙන්නට ඕන, ඒ වගේම මා ආරක්ෂා වුණොත් අනිත් අයත් ආරක්ෂා වෙනවා කියන හැඟීම විශේෂයෙන් ඇති කර ගන්නට ඕන. රජයේ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අනිත් ආරක්ෂක අංශ, රජයේ වගකීම් අංශ හැම දිනෙකම මේ සඳහා පුදුම විදියට කැපවීමක්, බොහෝම පරිශ්‍රමයක්, උත්සාහයක් දරනවා කියන එක පේනවා. අපි ඒ අය පිළිබඳව විශේෂයෙන් කරුණාව දක්වන්නට ඕන. අද අපේ රටට වෙනත් රටවලට වඩා හොඳ සතුටුදායක තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. හැබැයි මේ සතුටුදායක තත්ත්වය පිළිබඳව මහ ජනතාව නොසලකලිමත් වුණොත් එහෙම සමහර වෙලාවට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත වෑයමත් සමහර ලාවට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාවේදී විශේෂයෙන් වග බලාගත යුත්තේ රෝගීන් රෝගී තත්ත්වය නොසඟවා ප්‍රකාශ කිරීමත්, රෝගීන් ඇසුරු කර ජනතාව පිළිබඳව ඒ සෞඛ්‍ය අංශයට දැනුවත් කිරීමත්. ජනතාවගේ සහයෝගය රජයටත් සෞඛ්‍ය අංශවලටත් අවංකව නොලැබුණොත් විශේෂයෙන් සුළු පිරිසක් හරි මේ තත්ත්වය අමතක කරලා වගකීමෙන් හොරව ක්‍රියා කළොත් මේ තත්ත්වය වෙනත් අතකට හැරෙන්න පුළුවන්. අපේ රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම වාගේ අවුල් වෙලා තියෙන තත්ත්වයක අපි මේකෙන් එළියට එන්නට ඕනේ. අදිෂ්ඨානශීලීව කටයුතු කළොත් පමණයි අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්නට පුළුවන්. ඒ අදිෂ්ඨානශීලීව කටයුතු කිරීම කියන්නේ විශේෂාකාරයෙන් මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම. මෙහිදී අපි අත්දකින එක දෙයක් තියෙනවා. මේ වෛරසයේ පළමුවෙනි සලකුණ අපේ ශරීරය තුළ විද්‍යමාන වෙන්නට ගන්නකොටම අපි ඒ පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයේ සහාය පතලා ඒකෙන් ගොඩ එන්නට උත්සාහ කළොත් ඒ උත්සාහ කරන තරමට අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. කොරෝනා නොයිලිරෙන්ද இலங்கை திருநாட்டை மீட்டெடுக்கின்ற உன்னத பணியிலே முப்படைகளும் சுகாதாரத் துறையினரும் முயன்று வருகின்ற இந்த வேளையிலே இலங்கை மக்களாகிய நாம்
வீடுகளிலே தனித்திருந்து இந்த அசாதாரண சூழ்நிலையை முகங்கொடுத்து நாட்டை கட்டியெழுப்பவும் மீட்டெழுப்பவும் எங்களுடைய உதவிகளை வழங்க வேண்டிய தருணம் இது. நோயின் அறிகுறிகள் தெரிபவர்கள் தங்களை மறைத்து கொள்ளாது பயமின்றி உடனடியாக நோய் தொடர்பான அறிவுறுத்தல்களை பின்பற்றி தனிமைப்படுத்தி இருப்பது மிக மிக அவசியம். මගේ ආදරණීය සහෝදර සහෝදරිය පසුගිය සති පහක් තිස්සේ ඔබ ඉවසීමෙන් අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොරෝනා වසංගතය මර්ධනය කිරීම සහ මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා ඔබ ලබා දුන් සහයෝගය අගය කරන අතර තවදුරටත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි. අපි එකිනෙකා අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන අතර ස්වයං සනීප ආරක්ෂාව පාලනය කරගනිමු. ඒ අනුව රජයේ හෝ පෞද්ගලික අංශයේහි සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සිටින එම ආයතනයන් හි සේවක සේවිකාවන් හට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙහි බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට එම රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වලට හැකියාව පවතිනවා. ඒ අනුව මෙම සේවාව ලබා ගැනීමට එම ආයතනය අදහස් කරන්නේ නම් ආයතනික සේවක සේවිකාවන්ගේ නාම ලේඛනයක් සහ එම එක් එක් මාර්ගයන්හි ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව මෙන්ම ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියාගේ තොරතුරු ඇතුළත් ගොනුවක් dgmoperation@sltb.lk යන විද්‍යුත් තැපෑල වෙත පණිවිඩයක් මගින් ලබා දීම තුලින් මෙම සේවාව ලබා ගැනීම සඳහා එම ආයතන වලට ලියාපදිංචි විය හැකි බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. මෙමගින් එම එක් එක් ආයතනයන් හි සේවයේ නියුතු සේවක සේවිකාවන් හට ආයතනික මට්ටමින් බස් රථ යෙදවීමට සැලසුම් සකස් කර ඇති බැවින් මෙම මාස 28 වන දින එම අදාළ තොරතුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබා දෙන ලෙසට ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඊමේල් මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත එවන තොරතුරු මත පමණක් මෙම ලංගම බස් රථ ආයතනික මට්ටමින් ලබා දෙන බවත් අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණක් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම දුරකතන අංකය අමතන ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරනවා. ඒ අනුව 0.77 10.56 0.32 යන දුරකතන අංකය ඔස්සේ ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතින අතර 0.112 50.54 0.8 යන ෆැක්ස් අංකය ඔස්සේද ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. මේ වන විට අපට තවත් ප්‍රවෘත්තියක් ලැබී තිබෙනවා. මෙන්න දැන් ලැබුණු තවත් ප්‍රවෘත්තියක්. ඒ අනුව අපට මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 435ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි. එලෙස වාර්තා වන අද දවසේ රෝගීන් සංඛ්‍යාව 15ක් ලෙස වාර්තා වනවා. එහිදී කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන් රෝගීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුවයි අද දවසේදී මෙලෙස समस्त रोगी संख्या 435ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ. ඉන් රෝගීන් 7 දෙනෙකුම වාර්තා වන්නේ කොළඹ බණ්ඩාරනායක මාවතෙන්. පවතින තත්ත්වය අනුව නියම කර ඇති දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වොහොත් එය වෙනත් දිනකදී පැවැත්වීමට ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහා සංඝරත්නය සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මම විවස්ථාවට අනුව නීත්‍යානුකූලව ගත යුතු පියවර සෑම දෙයක්ම අරගෙන තියෙනවා. හැබැයි මට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වෙන්නේ නව පාර්ලිමේන්තුවක් පත් වෙලා තිබුණොත් විතරයි. එතකොට පැහැදිලිවම යම් අය මම කියන්න කැමති නෑ මේ අයගේ මූලිකත්වයෙන් මැතිවරණය තියන්න එපා මේ කොරෝනා ප්‍රශ්නය නිසා කියලා ප්‍රශ්නය මතු කරා. ඒ අයට අවශ්‍ය වුණේ ජූනි 2 වෙනිදාට පහුවට මේක කල් දහලා මෙතන විවස්ථාවේ අර්බුදයක් ඇති කරන්න පුළුවන්ද කියලා උසාවි ගෙනහිල්ලා අනවශ්‍ය තත්ත්වයකට මේ රටපත් කරන්න. එදාට මැතිවරණය තියන්න බැරි නම් අපිත් පිළිගන්නවා මේක මැතිවරණයක් තියන්න අවශ්‍යත් නැහැ. එදාට බැරි නම් ඊටත් පහුවෙලා මැතිවරණයක් තියලා නව පාර්ලිමේන්තුවක් තෝරා ගත්තට පස්සේ අපිට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. මේක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
එතකොට නීතිය කිසිම අවස්ථාවක කරන්න බැරි දෙයක් කරන්නයි කියලා කියලා නැහැ. රහසක් නෙවෙයි මාම ජයග්‍රහණය කරේ සිංහල ඡන්ද. සිංහල ජනතාවගෙන් තමයි මම ජයග්‍රහණය කරේ. නමුත් ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීමක් තිබෙනවා මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුටම එක වගේ සේවය කරන්න මම ලෑස්තියි කියන්නේ. දැන් වාසනාවකට මම එහෙම කියලා තියෙද්දි ජාතිවාදයේ ගෙනියන අන්තවාදී මේ කොටස් තවමත් කුමන්ත්‍රණය කරගෙන යනවා. එදා ඒ ජනතාව දුන්නු තීරණයට විරුද්ධව යම් යම් කාරණා කරන්න. මේ අයගේ මූලිකත්වයෙන් මේ මැතිවරණය තියන්න එපා මේ කොරෝනා ප්‍රශ්නය නිසා කියලා ප්‍රශ්නය මතු කරා. ඒක කල් දාන්න කියලා. ඒ අයට අවශ්‍ය වුණේ අර ජූනි දෙවෙනිදාට පහුවට මේක කල් දාලා මෙතන විවස්ථාවේ අර්බුදයක් ඇති කරන්න පුළුවන්ද කියලා උසාවි ගෙනහිල්ලා අනවශ්‍ය තත්ත්වයකට මේ රටපත් කරන්න. ජනසුවේ දෙවන අධිරය යටතේ ලක්ෂ 32ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කොරෝනා උවදුරින් වෙස්සනේටපත් රට සුවපත් කිරීම අරමුණු කරගෙන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජනසුවේ ව්‍යාපෘතීන් සිදු කරන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටලයක් හෝමාගම මූලික රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත අද පරිත්‍යාග කරනු ලැබුවා. මේහර රටපුරා කොරෝනා ව්‍යසනින් පීඩාවටපත් ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය ඇති කිරීමට අපේක්ෂා කරනවා. විපක්ෂ කාර්යභාරය වන්නේ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සහය දැක්වීම මිස එමගින් දේශපාලන වාසි ලබා ගැනීම නොවන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. අපිට පේන්න තියෙනවා මුල් මාසය තුල නිහඬව හිටපු විපක්ෂය මැතිවරණය ඉලක්ක කරගෙන මේ විපක්ෂය අද ඔවුන්ගේ හඬ අවදි කරලා තියෙනවා. මෙතන අරමුණ වෙලා තියෙන්නේ මේ මැතිවරණයට මුහුණ දෙන්න බැරි කණ්ඩායම් පැවති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා බලපෑම් කරනවා. පැවති පාර්ලිමේන්තුව රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ වගේම ඒකට ප්‍රධාන කාරණාව තමයි එකක් මේ COVID-19 වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස් වෙලා කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඊළඟට අපි දැක්කා අවාසනාවන්ත පාස්කුවිරිදා ප්‍රහාරය. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස් වෙලා පාර්ලිමේන්තුව තුළ විවිධ සාකච්ඡා සිදු වුණා. වාද විවාද සිදු කරා. අපි අහනවා මේ රටේ ජනතාවගෙන් වගේම පාර්ලිමේන්තුව රැස් කරන්න කියන විපක්ෂයෙන් එදා පාර්ලිමේන්තුව තුළ හඬ නගපු ඔවුන්ට පුළුවන් වුණාද පාස්කු ඉරිදා ප්‍රහාරකයන් කවුද කියන කාරණාවවත් හෙළිදරව් කරන්න ඔවුන් එදා කරේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන් ආරක්ෂා කිරීම පමණයි. එයින්ද මේ බංකොලොත්තු විපක්ෂය කියන කාරණාවලදී අපි පාර්ලිමේන්තුව රැස් කරන්න ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ කළ යුත්තේ කොරෝනා මර්ධනය වෙනුවෙන් රජයට ලබා දෙන සහයෝගය පැත්තක තියන්නකෝ. ජනතාවට ලබා දෙන සහයෝගය ක්‍රියාත්මක කිරීම මිසක් බොරදියේ මාළු බාලා පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම නෙවෙයි. කොවිඩ් මර්ධනය සඳහා විදේශ රටවලින් මෙරට ලැබෙන මුදල් වියදම් කරන ආකාරය ගැන සැක සහිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතාතු කොරළ මහත්මිය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහත්මිය මේ බව සඳහන් කළා. මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිගොඩ මහතාද එක්ව සිටියා. පාසල් අධියරින් අධියර විවෘත කරන්න අපි අධ්‍යාපන ඇමතිවරයා යම්කිසි යෝජනාවක් කළ තියෙනවා කියලා අපි දැනගන්න ලැබුණා. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක්, කණගාටුදායක තත්ත්වයක්. හමුදාවේ අපේ මේ වෙනුවෙන් කැපවෙච්ච සෙබළුන්ටත් මේ රෝගය ආසාදනය වුණා නම් පාසල් දරුවෝ බේරගන්නේ කොහොමද? පාසල් දරුවන්ට එවැනි සීමාවල්පට දුරස්ථභාවයේ තියාගන්න කියලා පණවන්න පුළුවන් දෙයක සාර්ථක වෙනවද? එහෙම නැත්නම් ඒ දරුවා අපට මේ රෝගයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ අපේ 100%ක සහතිකයක් දෙනවා. එහෙම සහතිකයක් මතද ඩලස් සලහ පෙරමුණ
විශාල මුදලක් මේ වසංගතය පාලනය කරන්න අපේ රටට විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් විතරක් ඩොලර් මිලියන 128ක්, රුපියල් මිලියන 25000. සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා බලපුවම රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර මුදල් ලැබිලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය පිළිබඳව කවුද වග කියන්නේ? මේ මුදල් පරිහරණය පිළිබඳව කවුද වග කියන්නේ? සාමාන්‍යයෙන් 5000 දෙනවා නම් ලෝක බැංකුවෙන් ලැබිච්ච රුපියල් මිලියන 25000ෙම දෙන්න පුළුවන්. මොකද පවුල් ලක්ෂ 30කට දුන්නා රුපියල් මිලියන 15000යි යන්නේ. ඒ හැම එකක්ම කරා මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මුදල් පාලනය පිළිබඳව අපිට සාධාරණ සැකයක් ඇති වෙලා. අද සම්පූර්ණයෙන්ම මේ කාර්ය සාධන බලකායක් පත් කරලා මේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්න පත් කරලා ඉන්න ප්‍රධානියා ගැන මේ රටේ නොයෙකුත් මත තියෙනවා. නොයෙකුත් චෝදනා සම්බන්ධයෙන් චෝදනාවට ලක්වෙච්ච නඩු කටයුතු තියෙන පුද්ගලෙක් තමයි පත් කරලා තියෙන්නේ. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ මුදල් මේ රටේ මුදල්. මේ මුදල් වියදම් කරන පිළිබඳව හරියට විස්තරයක් දරගන්න. හරි දෙයට යෙදවෙනවද කියලා බලන්න. අර පාර්ලිමේන්තුවේ කැඳවීමක් අවශ්‍ය වෙනවා. දැන් ඔබතුමී හිතන්නද මේ මේ යන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල යම් ක්‍රමවත් බවක් තියෙනවා කියලාවත් හිතන්නේ නැද්ද නිකන්? මට නම් පේනවා ඒකාධිපති ස්වරූපයක්. මෙන්න නම් ඊට වැඩිය දෙයක් පේන්නේ නැහැ. ඒකේ ක්‍රමවත්කම්. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ නායකත්වයේ ඉන්දියාව ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ද හින්දු පුවත්පත සමග පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. ලෝපුරා ව්‍යාප්ත වෙමින් පවතින වසංගතය සඳහා කලාපීය වශයෙන් ප්‍රතිචාර දක්වීමට එකමුතුවක් සෑදිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා ද හින්දු පුවත්පත සමග මෙලෙස අදහස් පළ කර තිබෙනවා. මෙම වසංගත තත්වයේ බලපෑම වළක්වා ගන්න සාක් කලාපීය නායකත්වයේ ඉන්දියාව ගත යුතුයි කියලයි මම හිතන්නේ. එහි කේන්ද්‍රස්ථානය කත්මන්ඩු, බැංගලෝර් හෝ කොළඹ සිට වුවත් හැසිරවිය හැකි. අපට ඊට අදාළ හොඳම සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. කේරළයේත් ඒ වගේමයි. අපගේ කලාපීය සහයෝගීතාව වර්ධනයට හොඳම අවස්ථාවද මෙයයි. ඒ වගේම දකුණු ආසියානු කොවිඩ් 19 අරමුදලට ඕනෑම රටකින්ද අරමුදල් ලබාගත හැකි. සාක් කලාපීය රටවල් එක්ව එහි මුල් අඩිතාලම මීට පෙර යොදා තිබීමත් යහපත් ක්‍රියාවක්. ඒ වගේම සාක් කලාපයේ ලේකම් කාර්යාලය විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු වනවා. එමෙන්ම වෛරසය පාලනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මීට පෙර ඉන්දිය මාධ්‍යයක් හමුවේ සිදු කළ අගය කිරීම පිළිබඳවද ද හින්දු පුවත්පත රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඒ මහතා කියා සිටියේ රට වසා දැමීමට ගත ක්‍රියාමාර්ග සාර්ථක වුවත් පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාණවත් නොමැති බවත් එය තවදුරටත් වැඩි කළ යුතු බවයි. ඒ වගේම පරීක්ෂණ තවදුරටත් සිදු කළහොත් ජන ජීවිතයේ යථාතත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළා. මේ වන විට දහසක් වෛද්‍ය පරීක්ෂණ සිදු කළද එය 3000ක් දක්වා වැඩි කළ යුතු බවත් ඊට විදේශ ආධාරද ලැබෙතැයි තමා විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත වෙත ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම වෛරසයේ දෙවන සහ තුන්වන ව්‍යාප්තීන් පිළිබඳව මේ වන විට සාකච්ඡා වන අතර එම නිසා පරීක්ෂණ සිදු කිරීම සඳහා වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවයද දැඩි ලෙස පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ගෝලීය වශයෙන් පැතිර යන මෙම වසංගත තත්ත්වය මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා කලාපීය ප්‍රතිචාරයක් ඉදිරිපත් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ද හින්දු පුවත්පත මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකාවේ මහා මැතිවරණය එළඹෙන ජුනි මාස 20 වනදා පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් ඒ පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමක් සිදු කළා. එෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන ජුනි මාස 20 වනදා මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළද වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මැතිවරණය පැවැත්වීමට සුදුසු කාලයක් නොවන බව තමා විශ්වාස කරන බවයි. එමෙන්ම විශේෂඥයින්ගේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලය විමසා බැලිය යුතු බව ද හින්දු පුවත්පත වෙත හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙය මැතිවරණයට සුදුසු කාලයක් නොවන අතර මෙම වසංගතයෙන් පසුව මැතිවරණයට සුදුසු කාලය ලැබෙන අතර එහිදී ජනතාවද මැතිවරණයට යොහුසුලුව ක්‍රියාත්මක වනු ඇති බවට තමා විශ්වාස කරන බව හිටපු අග්‍රාමාත්‍යවරයා ද හින්දු පුවත්පත වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. වර්තමානයේ පවතින වසංගත තත්ත්වයෙන් අනතුරුව රට නැවතත් නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යාම තුළින් පමණක් ආර්ථිකය ගොඩනැගිය හැකි බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
ලෝකෙ ඉතාම බරපතල ලෝකෙ මේ වෙනකොට ලෝක ආහාර සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා දෙන අතිවිශාල ආහාර අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා මේ වෙන විට රටවල් 7ක 8කට රතු නිවේදන නිකුත් කරලා තිබෙනවා අපේ කලාපේ නිපදවිය හැකි හැම දෙයක්ම පිටරටින් ගෙන්නන රටක් මේ රට නැවත වතාවක් නිෂ්පාදන ආර්ථිකයකට යමින් මේ රට සක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියට මැදිහත් වීමෙන් සාමාන්‍ය ජනතාවට ආදායම් බෙදීන ව්‍යුහයකට රට විනාශ කර ගැනීමෙන් පමණයි අපිට දිගු කාලීන මේ කොරෝනා වසංගතයේ අවසාන වෙනවත් එක්කම උත්තර ගන්න වෙන්නේ ඒ සඳහා අපට පරමාදර්ශී මග පෙන්වීමක් ඉතිහාසය දීලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු සිරිමා බණ්ඩාරනායක මැතිණිය SWRD බණ්ඩාරනායක මහතා ඉන්පසු අපේ පීවිච ආණ්ඩු 50 දශකයේ 70 දශකයේ අපට පෙන්වා දීලා තියෙනවා මේ රටේ නිපද විය හැකි හැම දෙයක්ම නිපදවපු යුගය වගා කළ හැකි හැම දෙයක්ම වගා කළ හැකි වගා කරන යුගය මගින් සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලක් ද අපිට මේක ලෝකයේ අද තියෙන ප්‍රධාන අර්බුදය මම හිතන ලෝකයේ අනිත් සෑම රටක්ම මේ දිහාට බලමින් තිබෙන්නේ ලෝකයේ අලුත් නවලිබරල් වාදයට යන්න පුළුවන් දුර ගිහින් ඉවරයි කියලා මට හිතෙනවා රජය කෙන යන කොරෝනා මර්ධන වැඩපිළිවෙළ සඳහා විපක්ෂයේ පූර්ණ සහය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂ්වන් මහතා පවසනවා මාධ්‍ය මොකදී මම මේ රටේ කොරෝනා වසංගතය තවෙච්ච ආසදිතිය සමග සමීප සම්බන්ධතා තිබිච්ච ජන කණ්ඩායමක් රටතුල ජීවත් වෙනවා කියලා කිව්වා අදෘෂ්ටාක් ඉන්නවා කියලා කිව්වා ආසදිතිය නෙවෙයි ඒ අය සමග සමීපව කටයුතු කරපු ගනුදෙනු කරපු ඒකට ජීවත් වෙච්ච අය කැම කාපු අය ගමන් කරපු අය ඉන්නවා කියලා මම කිව්වා ඒක හරියට අවබෝධ කරගන්න නැතුව ආණ්ඩු පාර්ශ්වයේ සමහර මැතිවරුන් වරුන් මට බණින්න පටන් ගත්තා දැන් ඒ වැරද්දේ අය තීරණ කරගෙන ඉන්නවා කියලා මම හිතනවා නැකි පිටනෙක් බැන්නා නකෝ ඒගොල්ලන්ට පේන්නේ නැහැ මම කීවේ මොකද මේ රටේ මේ සමීප සම්බන්ධතා පවත්වාච්ච අය ඉන්නවා ආසදිත සමග ඩයව අල්ලලා ටෙස්ට් කරන්න පරීක්ෂණ කරන්න චීන රටේ සිට පරීක්ෂා උපකරණ ආවා අපි කාටද දන්නවා ඒක හොඳ මදිද කියලා කියන්න හොඳ නැත්නම් තවත් රටවල ඉදලා කැඳවමු මේක ගෙනාවු නැත්නම් වැඩ කරමු පරීක්ෂණ කරලා එතන කරන්න කියලා කිව්වා එච්චරයි වෙන මොනවත් නැහැ දේශපාලන නෙවෙයි ඒක කොරෝනා වසංගතයේ අතිගාන දමින්ම වැඩපිළිවෙල ඒකයි එච්චරයි කිව්වම ඒක අවබෝධ කරගන්න නැතුව මට බැන්නා දේශපාල පැත්තකට දාමු මට මේ අවස්ථාවේදී මේ රටේ අපේ අපි මුණ දීගෙන ඉන්න මේ වසංගතය අවසන් කරන්න ඕන රට අපිට ඕන රට ජාතිය ඕන ජනතාව ඕන පසුව තමයි ඔක්කොම බලා ගන්න පුළුවන් එතන මම ඉන්නේ ඒ නිසා මින් පසුව හරි විපක්ෂයේ අපි වාගේ කවුරු කතා කරනකොට අපිට කඩාපැනලා බඩින්න එපා මොකද කියන්නේ අවබෝධ කරගන්න අපි ඔක්කොම රටක් ඇටියට ජාතියකට එකතු වෙලා අතර බැඳගෙන පක්ෂ විපක්ෂ බෙදෙන්නේ නැතුව ජාති බෙදෙන්නේ නැතුව මේ රටේ අපි අසංගතය අවසන් කරමු ජනාධිපතිතුමාට ආණ්ඩුවට විපක්ෂ ඇටියට අපි සම්පූර්ණ සහාය ලබා දෙනවා රටේ වර්තමානයේ පවතින තත්ත්වයක් සමග මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඇතැම් පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ මැතිවරණය මේ මොහොතේ සුදුසු නැති බවයි. සමගි ජනබල වේගයෙන් නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් උපුටා ගැනීම මෙම පවත්නා දැඩි ව්‍යාකූල තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීම සමස්ත ජන ජීවිතය සහමුලින්ම බියකරු අවධානමකට ඇද දැමීමක් බව අපි අවධාරණය කරමු මැතිවරණය පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවය පිළිබඳව අප කිසිවිටකත් ප්‍රශ්න නොකරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිතභාවය උදෙසා මැතිවරණය අත්‍යවශ්‍ය බව අප උදක්ම විශ්වාස කරමු නමුත් එකී අවශ්‍යතාවය සහතික කිරීම සඳහා කිසිදු සාධනීය වටපිටාවක් අපට නොපෙනේ මෙම ව්‍යසන අවස්ථාවේ ස්වකීය බලව්‍යාපෘතිය උදෙසා ආණ්ඩුව නිර්ර්ථක සහ පහත් පන්නේ ක්‍රියාවලියක යෙදී සිටින බව අප දනිමු මලමිනි මතින් හෝ දේශපාලන බලය තහවුරු කර ගැනීමේ ආණ්ඩුවේ අශිෂ්ට උවමනාව සමගි ජනබල වේගයේ අප දැඩිව බැහැර කරන අතර මානව ජීවිත කෙරෙහි හැඟීමක් ඇති ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර සියල්ල එකී මතයේම සිටින බව අප විශ්වාස කරමු රට පුරා දින නියමයකින් තොරව ඇඳිරි නීතිය පනවන තත්ත්වයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළු පාර්ශ්ව රැසක් අනතුරු අංගවා ඇති තත්ත්වයක් තුළ මැතිවරණයක් උදෙසා දින නියම කිරීම සමාජය තුළ බලවත් තිගැස්මකට හේතු වී ඇත අදවන විට රටෙහි පවත්නා තත්ත්වය මැතිවරණයක් පවත්වන්නට සුදුසු වාතාවරණයක් ද යන්න අදවන විට රටෙහි පවත්නා තත්ත්වය මැතිවරණය පවත්වන්නට සුදුසු වාතාවරණයක් ද යන්න නොදරුවෙක් පවා තේරුම් ගන්නා තත්ත්වයකි කොරෝනා ව්‍යසනකාරී තත්ත්වය සහමුලින්ම තුරන්කොට ඒ බවට දේශීය සහ විදේශීය සෞඛ්‍ය විශේෂඥයන්ගේ සහ ආයතනවල පූර්ණ සහතිකයක් ලැබුණු විට මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අප සියලු දෙනා එකඟය එසේ නොමැතිව පවත්වන හිතුවක්කාරී මැතිවරණයක් තුලින් සමස්ත රටටම ලැබෙන අනර්ථකාරී මාරාන්තික අවදානම සුළුකොට තැකිය නොහැකි කොරෝනා මර්ධනය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දක්වන තත්වයක් තුල ස්වකීය බල ව්‍යාපෘතිය කෙරෙහි අරගලයක යෙදෙනවා වෙනුවට ආණ්ඩුවට කළ යුතු වැඩ බොහෝ තිබේ එහෙත් ඒ සියල්ල පසෙක දමා ආණ්ඩුව මිනිස් ජීවිත බිල්ලට දෙන තැනකට තල්ලු වී සිටින අතර ස්වාධීන යයි සම්මත මැතිවරණ කොමිසම ගනු ලබන ඍජු තීන්දුව කෙරෙහි සමස්ත ජනතාව අපේක්ෂා සහගතව බලා සිටිති උපුටා ගැනීම අවසන් රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබල වේගය
මෙතර මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. නොඑක් විදි ආණ්ඩුවට කඩේ යන ආණ්ඩුවේ මස්කටු ලෙවකන ඇත්තු ගෙන්නලා මාධ්‍යයට ප්‍රකාශ කළා කොරෝනා තුලින් ලක්ෂ ගාණක් මැරුණත් කමක් නැහැ ආණ්ඩුව බලන්නේ ඡන්දේ තියලා තමන්ගේ තුනෙන් දෙක මං හිතනවා සම්පූර්ණ කරගෙන මේක ඒකාබති වියරුවෙන් කටයුතු කරන්න තමයි අවශ්‍ය වටා පිටාව සකස් කරගෙන යන්නේ. ඊටාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊටාම පැහැදිලි පාර්ලිමේන්තුවක් විසිරුවාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවීමේ බලය තියෙන්නේ හදිසි අවස්ථාවක් හැටියට ජනාධිපතිවරයාට පමණක්මයි වෙන කිසි කෙනෙකුට විසිරුවපු පාර්ලිමේන්තුවක් తాවකාලිකව නැවත කැඳවන්න හැකියාවක් නැහැ. මේ හදන්නේ ජනතාව නොමග යවලා ජනතාව තුල කුකුසක් ඇති කරලා මේ රටේ අස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා ගන්න උත්සාහයක් විතරයි. හැබැයි ජනතාව මේ විපක්ෂයේ උත්සාහයන්ට රැවටෙන්නේ නැtei කියන එක ඉතාම පැහැදිලි. මේ தත්ත්වය තුල කිසිසේත්ම මේ මං හිතන්නේ යෝග්‍ය වෙන්නේ නැහැ ඡන්දයක් ප්‍රකාශයටපත් කිරීම. ඒක පවත්වන්න පුළුවන් தත්ත්වයක් ඇති වේද කියලා හිතන්න බෑ. එවන් අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය කියන ඒ වචනේ කෙලසන්න අවස්ථාවක් සකස් කරගන්නවා නම් ඒක මහා භයානකයි කියන එක තමයි සඳහන් කරන්න වෙන්නේ. දැන් මම මගේ යෝජනාව නම් අනිකරම මේ වෙලාවේ ඡන්දයක් කියන ගැන කතා අමතක කරලා මේ මිනිස්සු ජීවත් කරන්න. පළවෙනි කාරණේ මිනිස්සු ජීවත් කරවීම. ටිකරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක් තියන්න නෙවෙයි. මොකද ඡන්දය තියෙන සිද්ධියට වඩා වැදගත් වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත සුරක්ෂා කරලා දෙන්නේ කොහොමද කියන එකට තමයි දැවැන්තම කාර්යභාරයේ මූලිකත්වයේ කරගලා මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. එහෙම කරගෙන යනකොට විපක්ෂයේ හැටියට සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට හැමදාම සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය තමයි ඉටු වෙන්නේ. හැම වෙලාවම රජයක් ගන්න ඕනම වැඩපිළිවෙලක් තියෙනවා නම් රජයේ විවේචනය කරන්න තමයි උත්සාහ ගන්නෙ. අපි කියනෝ මේ මැතිවරණයේ කාර්යභාරයේ මැති आंडू कर අපට කනගාටුවක් තියෙනවා මේ වියත්මග කියලා මේ සමහර ප්‍රකාශ කරන මහත්තුරුන්ගේ උපදෙස් මතද මේ ආණ්ඩුව කරන්න කටයුතු කරගෙන යන්නේ කියලා. මොකද මේ වියත්මගේ ඉන්න සමහර මැතිවරණ තරම් කරන අපේක්ෂක මහත්තුරුත් කියනවා වරින් වර වුණත් දින කීපයකට වුණත් කමක් නැහැ මැතිවරණයේ තියෙන එක තමයි කරන්න ඕනේ කියලා. මේ මරණ හතක් අස්සේ පැණි කන වැඩක් තමයි ආණ්ඩුව කරන්න යන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල වැඩි වශයෙන් වකුගඩු රෝගීන් සිටින බැවින් කොරෝනා වෛරස ව්‍යාප්තිය නොවීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කළ යුතු බවට මහා සංඝරත්නය පෙන්වා දෙනවා. ඒ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන් මේ ගංගුල අනුරාධපුරයේ බොහොම ඈත ගංගුල ඉතා විශාල වශයෙන් වකුගඩු රෝගීන් ඉන්නවා. මේ රෝගයත් එක්ක ඉබඳු වෙනත් රෝග තියෙන අයට තියෙන අවදානම ජීවිත හානිය වැඩි කියලායි කියන්නේ. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් හා පරිපාලන නිලධාරීන් මේ ගම්වල ව්‍යාප්ත වීම ඉතාම දැඩිව පාලනය කරන හැටියට ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරනවා. මොකද මේ අහිංසක මිනිස්සුන්ට වකුගඩු රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුට මේ රෝගයේ ඉක්මනින් ආසාදනය වීමත් ඉක්මනින් ඔවුන්ගේ ජීවිත විනාශයත් සිද්ධ වෙනවයි කියන එක තමයි සෞඛ්‍ය බලධාරීන්ගේ මතය. ඒ නිසා දැඩි ක්‍රියාමාර්ග අරගෙන මෙතනින්ම මේක මුලිනුපුටා දාන්න වගකිව යුත්තන් මහන්සි වෙනවා නම් ඒක හොඳයි. ඒ සඳහා ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරන්න කැමැති. කොරෝනා උදුර ඉතාමත්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කාලයක් මේ කාලය කියලා අපට දැනෙනවා. විශේෂ වශයෙන්ම රජරට කියලා කියන්නේ බස්නාහිර පළාත වගේ තුන්ගුණයක් විශාල ජන සමූහයක් වාසය කරන විශාල භූමි ප්‍රදේශයක්. මේ වෙනකොට මෙහි කොරෝනා තර්ජනය යම් යම් ප්‍රදේශවලින් ඉතාමත්ම සදබල විදිහට වාර්තා වෙමින් පවතිනවා. අපි අවධාරණය කරගත යුතු කාරණයක් තමයි මේ රෝගීන් නිරෝධායනය කිරීම ඉතාමත් විධිමත්ව රජය කරගෙන යනවා වගේම මේවට නිරන්තර දැඩි නීති රීති හෝ ක්‍රියාත්මක කරලා මේ භයංකරකම අවබෝධ කරගෙන රජයේ දෙන ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම ඉතාමත්ම නිවැරදිව අනුගමනය කරමින් 100%ක්ම මේ උවදුර දුරු කර ගැනීමට එකාවන්න ක්‍රියා කිරීම තමයි හැමදාම අපි අවධාරණය කරන්නේ. සියලු දෙනාම වග වීමෙන් හා වග කීමෙන් මේකට සහයෝගය දීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට වේලි ආහාර බෙදා දී මැතුළු වෛරසය මර්ධනය සඳහා යොදා ගන්නා උපකරණ නිෂ්පාදනයන් කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු.
තඹුත්තේගම නගරයේ සහ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ජනයා ගැවසෙන ස්ථානික විස බීජ හරණය සිදු කළ හැකි උපකරණයක් තඹුත්තේගම වැලියාය ප්‍රදේශයේ තරුණීන් දෙදෙනෙකු විසින් නිෂ්පාදනය කර තිබෙනවා. නාවලපිටිය නගරයේ පොදු ස්ථාන විස බීජ හරණයට ලක් කිරීම නාවලපිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක KAHP කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. जंगम रतमगिन वेडिमिलट जनतावट एलवलु अलविकल वेलंदुन सदहा नीतिमे पियवर गेनीमट गंपह पारिभोगिक अधिकारिय विमर्शन निलधारीन पियवर गेनी तिबेनवा। गलनेव प्रादेशीय सभावे मौलिकत्वेन गलनेव प्रदेशीय महाजनया गेवसन पोदुस्थान विसबीजारने किरीमट कटियतु कर तिबेनवा। एक्सत् राजधानी दिया फ्यूचर टुडे पदनम सभापति लीन महात्मियगे धनपरित्यागेन दोडंदुव पिंकंद प्रदेशीय अडुआदायम लाभी पौल संदहा अत्यावश्य वेली आहार द्रव्य लबा दी तिबेनवा। बद्देगम प्रादेशीय सौख्य कार्यालय मौलिकत्वेन बद्देगम महाजनताव गेवसेन पोदुस्थान विसबीजहरणे सिदु कले मे आयुरीन। රටේ පවතින COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශයට උපකාරී වන කෘතිම ශ්වසන යන්ත්‍රයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරු අංශය මගින් නිෂ්පාදනය කර මහනුවර ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට පරිත්‍යාග කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිරී යෑමේ අවධානමත් සමග රාත්‍රී 8 සිට උදෑසන 5 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ අඹගමුව සෙල්ලිපියට ඉහළින් වූ ගලක් මත නැග අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ මහතා විසින් රතන සූත්‍ර සජ්ජහනයක් සිදු කර තිබෙනවා. රතුතරුව මානුෂික මෙහෙයුම විසින් මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය තිබූ අමතර කොටසක් ඉදිකර වැඩ අවසන් කිරීමෙන් අනතුරුව අද දින ඒ රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත බාර දී තිබෙනවා. ඇඳිරි නීතිය බලපෑත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකල පුද්ගලයන් අතනකොට ගැනීම රැසක් සිදු වී තිබෙනවා. ඇඳිරි නීතිය බලපෑත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවිකල පුද්ගලයන් අතනකොට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ව්‍යායාම සඳහා ඇවිදින මුවාවෙන් හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක යෙදුණු පුද්ගලෙක් අද උදැසන අතනකොට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වුණා. මෙම සැකකරු අතනකොටගෙන සිදු කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ සහ ඔහු පදිංචි නිවස අසල වළදමා තිබූ රුපියල් 360,000ක් වටිනා මත්කුඩු තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මේ අතර බදුල්ල ප්‍රදේශයේ පුද්ගලින් තිදෙනේ කුලී පදනම් මත ලබාගත් මෝටර රථයකින් රත්නපුරයට පැමිණ මත්කුඩු අලෙවිකරණ ස්ථානයකින් ඒවා ලබාගෙන බදුල්ල බලා පිටත්ව යාමේදී රත්නපුර කොට්ටාස දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල කොට්ටව කොඹල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ සුරාපදුම් බෙහෙවුම් ඒකකයේ සමත් වී තිබෙනවා. මෙම වැටලීමේදී ගෝඩා මිලිලීටර් 155,000ක් පෙරණ ලද ස්ප්‍රීතු මිලිලීටර් 25,500ක් සමග ඒව පෙරීමට යොදාගත් උපකරණ සුරාපදුම් නිලධාරින් විසින් සිය බහරියට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් මත්පැන් සහ භාණ්ඩවල වටිනාකම රුපියල් 110,000ක් පමණ වන බවයි සුරාපදුම් බෙහෙවුම් ඒකකයේ සඳහන් කර ඇත්තේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අවන්හලක වැඩිමිලට මත්පැන් අලෙවිකල පුද්ගලින් දෙදෙනෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 104ක් වටිනා දේශීය මත්පැන් බෝතල් 66ක් සහ විදේශීය මත්පැන් බෝතල් 40ක් සමග අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ රජයේ අනුමත මත්පැන් ඉතා අධික මිලකට අලෙවි කරමින් සිටි සැකකරුවෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ගල්නෑව පොලිසිය විසින් ඔබඩියාගම් ප්‍රදේශයේ නිවසක වැසිකිළියක් තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියදී පුද්ගලින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩයලොග් ආයතනයේ සිදු කළ ප්‍රජා සත්කාරයක් පිළිබඳවයි මේ තොරතුරු. ඩයලොග් ආසියාට ආයතනය විසින් තෝරාගත් රෝහල්වල දැඩි සත්කාරයකක සඳහා රුපියල් ලක්ෂ 2000ක් පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාට PLC සමගම විසින් සෞඛ්‍ය අංශය මගින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාරයකක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබා දීමට එකඟ වී තිබෙනවා. රෝගය මර්ධනය කිරීම සඳහා අපගෙන යන වැඩපිළිවෙලේදී රටට අවශ්‍ය දැඩි සත්කාර ඒකක සඳහා රුපියල් ලක්ෂ 2000ක පමණ මුදලක් වියදම් කරමින් ඇඳන් සහ අවශ්‍ය උපකරණ ලබා දීමට ඩයලොග් ආයතනය තීන්දුව කිරීම ගැන මම එම ආයතනයට අපේ රජයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. COVID-19 සඳහා පමණක් නොව මේ ලබා දෙන දැඩි සත්කාර උපකරණ ඇඳන් දීර්ඝ කාලීනව භාවිතා කළ හැකි බැවින් මේ අපගේ යටිතල පහසුකම් මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ඉහළ මට්ටමට රැගෙන ඒම සඳහා මේ ඉතාම සත්කාරයක් වෙනවා. වර්තමානයේ වර්ධනය වෙමින් පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් ඩයලොග් ආසියාට සමාගම විසින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට මෙන්ම අතිනවීන වෛද්‍ය උපකරණ ලබා දීමට පියවරගෙන තිබෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමවට පත්වන රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සුබ සන්ධ්‍යාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.